සුබ සුන්දර වාසනාවන්ත දවසක් වේවා දරුවනේ. අද නම් ආවේ 10 11 දරුවන්ට කතා කරන්න නෙමෙයි. අද ආවේ 9 දරුවන්ට පාඩමක් කියලා දෙන්න. නිවාඩු කාලේ 8 9 දරුවෝ වෙනුවෙනුත් මම හිතුවා පාඩම් මාලාවක් කරන්න. මොකද දරුවන්ට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතපු නිසා. ඉතින් 9 දරුවෝ ටික එකතු වෙන්න. සමහර දෙමාපියෝ සමහර අම්මලා තාත්තලා මෙරිගෙන හම්බ කරනවා කවුරු වෙනුවෙන්ද තමගේ දරුවන්ව සපෝට් කරන්න. එහෙම හම්බ කරලා දරුවෝ වෙනුවෙන්ම වැය කරලා දරුවන්ගේ යහපත දරුවන්ගේ සතුට වෙනුවෙන්ම වැඩ කරන දෙමාපියෝ ඉන්නවා. හිටියා ඔය වගේ ඉස්සර කාලේ තීතේ හිටියා අම්මෙකුයි තාත්තෙකුයි. මේ දෙන්නා ගොඩාක් වස්තුව ධනය රැස් කරා තමුගේ පුතා වෙනින් හිටිය එකම පුතා. මේ පුතා වෙනින් වස්තුව ගොඩාක් රැස් කෙරුවා. සිටුවරු මේගොල්ලෝ. සිටුවරු කියන්නේ රජවරු ළඟට ධනය තියෙන සිටුවරුන්ට. සිටුවරු. ඉතින් මේ පුතා වෙනින් ගොඩාක් වස්තුව රැස් කරපු නිසා අම්මටයි තාත්තට එච්චර දැනුමක් තිබුණේ නැහැ. හොඳට ඉගෙනගෙන තිබුණේ නැහැ. ඉගෙනගෙන තිබුණා නම් මේ දේ වෙන්නේ නැහැ අම්මා තාත්තා උනා. මේ තමුගේ පුතාට අවශ්‍යම විෂයන් නෙමෙයි අවශ්‍ය දේවල් නෙමෙයි ඉගෙනුවේ නටන්නයි ගීත කියන්නයි විතරයි. ළමයා නටන්නයි ගී කියන්නයි හොඳට ඉගෙන ගත්තා. අනිත් ඒවා ගැන දැනුමක් තිබුණේ නැහැ. අම්මලා සමහර අම්මලා දැනටත් ඉඳනවා අපේ පුතා ඉගෙන ගත්තේ නැතුව කමන්නේ අපි ඕන තරම් එයාට වස්තුව රැස් කරලා දීලානේ තියෙන්නේ. අපි ඕන තරම් හම්බ කරලා තියෙන්නේ කියලා කතාවටත් කියනවා. එයා ඉගෙන ගත්තේ නැතුව කමන්නේ නැහැ කියලා. ඔන්න පුතේ ඒ දෙමාපියන්ටයි ඒ දරුවන්ටයි පොන්ත පාඩමක් කියලා දෙනවා මොකෙන්ද මහා දනසිට පුත්තුගේ කතාවස්සේ. කවුද මේ කතාව කියන්නේ? කියන්නේ දඹදෙනි යුගයේ හිටපු ධර්මසේන කියන ස්වාමීන් වහන්සේ. ධර්මසේන හාමුදුරුව අපේ සිංහල සාහිත්‍යයේ මහා මෙහෙවරක් කරපු ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේ ලියන පොතක් සත්තර්ම රත්නාවලිය කියලා. යහපත් වූ දහම් ඇමුණු මැණික් ඇමුණු මාලේ යහපත් වූ දහම් නැමැති මැණික් ඇමුණු මාලේ කියන අර්ථයෙන් සද්ධර්ම රත්නාවලිය කියලා පොතක් ලියනවා. මේ පොතේ තියෙන එක කතාවක් තමයි මහා දනසිරි පුත්තුගේ කතාවස්ස. ඕවලට 10ට 11ට ගියාට පස්සේ තමයි උන්වහන්සේගේ කතා හම්බෙනවා. ඒ නිසා මේක විශේෂයෙන්ම අදාරලා තියෙන එක ඕවලට ඉදිරියට යන්න ගොඩාක් වැදගත් වෙනවා. එහෙනම් මං කියවේ පුතේ මොනවා තිබුණත් වැඩක් නැහැ. වස්සු කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඉගෙනගෙන නැත්තම්. මගේ පුතාලත් හිත හොද්දට හිතර ගන්න. අම්මලා තාත්තලට කොච්චර ධනිය තිබ්බත් වස්සු තිබ්බත් ඒක හරියට කල්මනාකරණය කරගන්න ඉගෙනගෙන තිබුණ නැත්තම් මොකද වෙන්නේ කියලා අද අපි ඉගෙන ගන්නවා. ඔයාල දැන්ට ඔයාල දකිනවා මේ බාහිර සමාජ මිනිස්සුන්ගේ සමහර දේවල් කරලා. සමහර විට අයුතු දේවල් වලින් උපේනවා. පොහසත් වෙනවා. හොඳට තට්ටු දෙකේ තුනේ ගෙවල් හදාගෙන යාන වාහන අති සුඛෝපභෝගී වාහන අරගෙන කාලයක් ඉන්නවා. ඊට පස්සේ මේ ධනය කලමනාකරණය කරගන්න දන්නේ නැතිගම ඒත් එක්කම අයහපත් විදිහට උපයපු නිසා මේ ධනයයි මිනිස්සෙයි දෙගොල්ලම විනාශ වෙලා යනවා. දැකලා තියෙනව නේද එහෙම අය? නේද? ඊට පස්සේ මම පාරවල් වල වෙඩි කාලේ මැරෙනවා. නේද? එහෙනම් පුතේ මොනව තිබ්බත් වැඩක් නැහැ. හරියට ඉගෙන ගත්තේ නැත්තම් හරියට කලමනාකරණය කරන්න බැරි නම් මොනව තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා පුතාලා මේ ඔයාලගේ ඉගෙන ගන්න වයස. ඉගෙන ගන්න වයස ඉගෙන ගන්න නැතුව වෙන දේවල් වලට හිත යොමු කරුවොත් මෙන්න වෙන දේ. ඔන්න අපි ධර්මසේන හාමුදුරුව මුලින්ම ඔන්න උපදේශයක් දෙනවා. බලගමු නේද? පුතාලගේ මහා දනසිරි පුත්තුගේ කතාවස්සේ ඔන්න කතාව කියන්න කලින්ම ධර්මසේන හාමුදුරුව ඔයාලට උපදේශයක් දෙනවා. ඒ උපදේශෙත් එක්ක මම කතාව සරල බසින්ම කියලා දෙනවා. හේතුව තමයි ගොඩක් දරුවෝ මට කිව්වා මේ කතාව තේරෙන්නේ නැහැ පැහැදිලි කරලා දෙන්න කියලා. කතන්දරෙත් කියන්න. ඒත් එක්කම අමාරු වචන ටිකක් බලාගෙන පාඩම මුළුමනින්ම කරමු නේද? එහෙනම් පුතාලා පොත අරගෙන ලෑස්ති වෙන්නමු පාඩමට. ඔන්න මුලින්ම ධර්මසේන හාමුදුරුවෝ කියනවා තවද කලමනා සුචරිත විෂයේ තබාලා නොකලමනා දේ කරනවට නොය කිව්වේ මොකද පුතේ? කල යුතු හොඳ දේවල් පැත්තකින් තියලා නොකල යුතු දේ
සිද්ධවන විපත්‍ය කියන්න තමයි මේ කතාව කියන්නේ. මොකද්ද මහදන සිට පුත්තුගේ කතාව කියන්නේ. මොකද්ද කිවි? කළ යුතු දේ හොඳ දේවල් තියලා නරක දේවල් කරොත් මෙන්න මේ දේ තමයි සිද්ධ වෙන්නේ කියලා කියන්න මම මේ කතාව කියනවා කියලා ධර්මසේන හාමුදුරුවෝ කියනවා. ඔන්න අර මං කියපු අම්මයි තාත්තයි ඒ සිට පුත්තිමේ බරණස 80 කලක් වස්තු ඇති. 80 කලක් කිවි 80 කෝඩියක් වස්තුව තියෙන සිට කුලයක තමයි ඉපදුනේ. එතකොට උන්ගේ දෙමාපියෝ මේ සිට පුතාගේ කුමාරයාගේ තාත්තයි අම්මයි ඉතන මෙහෙම අපගේ සම්පත මහත් අපිට ඕන තරම් වස්තුව තියෙනවා. අපගේ පුතණුවන් කැමැති පමණකට ඇත අපේ පුතාට ඇති වෙන්න තියෙනවා. සිසෙයි මොනවද වෙනත් ඒවා? විද්වත් කුලයක උපන්නාසේ කියන්නේ මොකද? විද්වත් කුලයක් කියලා කියන්නේ නැටුම් ගැයුම් කරන කුලයක්. සම් නැටුම් ගැයුම් ඉතාම හොඳින් ප්‍රගුණ කරපු කුලයක් තමයි විද්වත් කුලය කියන්නේ. එතකොට ඒ කෙනෙක්ට වගේ මොනවද කියන්නේ? ගීතයි නැටුනොයි විතරයි. වෙන මොලේ වැඩි නැතා මේවා సౌందර්ය පැත්ත විතරනේ නේද? ගණිතය තව ගණන ගන්න ගොඩාක් මොලේ වර්ධනය වෙන විශ්යන් ඉගෙන ගන්න ඕන. ඒව මොනවත් ඉගෙනුවේ නෑ මේ දරුවට. දැනටත් පුතේ සමහර දෙමාපියෝ එහෙම කියනවා. අපි මුදාට ඕන තරම් දේවල් තියනවානේ. ඔය ඉගෙන ගත්තේ නැතුට කමක් නෑ. මගේ කනට ඇහිලා තියෙනවා. අනේ ඉතින් එහෙම කියන දෙමාපියෝ ඉන්නවනම් කවදාවත් ඒ මොඩකම කරන්න එපා. මොකද දරුවන්ගේ අනාගතයට දෙන්න තියෙන ලොකුම වස්තුව තමයි අධ්‍යාපනය නේ. ඉමනුවර 80 කලක් වස්තුවේ කුලේක දුවණ කෙනෙක් උපනවනේ. ඒ වගේම සිටු පවුලක තව දුවෙකුත් ඉපදුනාලු ඒ කාලේ. උන්ගේ දෙමාපියොත් ඒ සිටු දියණියගේ දෙමාපියොත් මේ පුතාගේ සිටු පුතාගේ දෙමාපියෝ හිතපු විදිහ තමයි හිතේ. කොහොමද? මෙයාට ඕන තරම් වස්තුව දෙන වෙනේම උගන්වන්න ඕනේ. ගී කියන්නයි නැටුම් නටන්නයි ඉගෙනුවා මේ දෙකල එයාට ඒ විදිහටම ඉගෙනනවා. හරිද? එහෙනම් පුතේ අර සිටු දුවටත් අර විදිහටම සින්දු කියන්නයි නටන්නයි විතරක් ඉගෙනනවා. වැඩි විදිහටපත් උනාට පස්සේ මේ සිටු පුතායි සිටු දුවණියවයි මව්පිය දෙගොල්ල කතා වෙලා විවාහ කරලා දුන්නා. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ මේ අම්මලා තාත්තලා දුවලා පුතාලා ලොකු අය වෙනකොට අම්මලා තාත්තලා වයසට ගිහිල්ලා මිය යනවා. ඒක ඒ සත්‍යයක් නේ නේද? අපි මුණ දෙන්න අකමැති වුණත් ඒක තමයි ඇත්ත. අම්මලා තාත්තලා මිය ගිය දෙගොල්ලගෙන ඊට පස්සේ මොකද උනේ? 160 කියලා 160 කෝටියක් විතර ධනය එක ගෙදෙට්ට මාවැයි. ඒගොල්ලෝ හොඳ ධනවත් නේද? සිටු දියණියගේ ධනයයි සිටු පුතාගේ ධනයයි දෙකම එකට වුණා. මහා පොහසත් බවට පත් වුණා. සිටු පුතා දැන් සිටුවරයා. මේ සිටුවරයට රාජ්‍ය සේවයට යන්න තියෙනවා. රාජකාරියේ කියන්නේ යගේ ඩියුටි නේද? රස්සාව යනවා දවසට තුමතාවක් යනවලු රාජ්‍ය සේවයට. ඊට පස්සේ කොහොම සාමාජික දවසක් ගියාට පස්සේ ඔන්න පුතේ මේ සිටුවරයාගේ අපි කියනවා කාලේ මියාට කන කොකා හඬන කාලේ. කන කොකා හඬනවා කියලා කියන්නේ නේද? අපි අහලා තියෙනවා ඉඟිවැකිය. මොකද්ද මෙතන මේ දැක්කා මේ නගරේ ඉන්න සුරා සොඬහු කියලා කියන්නේ දැන් කියන වචනෙන් කියනවා නම් බේබත් නේද? සුරාවට දැන් මත් පැන් වලට ගිජු උදවිය දැක්කා මේ හොඳ සැපවත් ජීවිතයක් ගෙවන සිටු පුතා යනවා එනවා දකිනවා. එතකොට මොකද කරන්නේ මෙයාලා? මෙයාලා කතා වුණා මෙයාලට හැමදාම අරක්කු බොන්න. අරක්කු නෙවෙයි ඒ කාලේ නරාන්නේ නේද? රා බොන්න සල්ලි නෑ. ඒ නිසා මෙයාලා හිතනවා ඉතින් මේ සිටු පුත්‍රයානොත් රා සොඬුණා අපිට මහා සැපේ. මෙයාවත් රාවලට ගිජු කරොත් එහෙම මෙයාවත් මේ අපේ සෙට් එකට ඇදලා ගත්තොත් එහෙම රා බොන්න මෙයාවත් කොළඹව ගත්තොත් අපිට මහා සැපේ. අපිට කිසි කතාවක් නැහැ. මෙයාගේ සල්ලි වලට අපිට බොන්න පුළුවන් කියලා හිතාගන්න. එහෙම හිතාගෙන උනුත් රා සොඬ කරම්හ. මෙයාවත් මොකද කරන්න ඕනේ? රා වලට ගිජු බවට කත්පත් කරගන්න ඕනේ. අනේ මේ හොඳ ජීවිතයක් ගෙවපු සිටු කුමාරයාට මේගොල්ලෝ කරන්න යන්නේ මොකද කියලා බලන්න පුතේ. ඒකයි මං කියුවේ ඔයාලා ජීවත් වෙනකොට බොහොම සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ. මොකද අපිව දැහැගන්න බූ වල්ලෝ වගේ
සමාජයේ නැතැම් අය බලාගෙන ඉන්නවා. ඉසේ සිතාලා රාත් හැරගෙන. මොකද මේ දූර්තයෝ නැත්තම් මේ බීබද්දු ටික කරේ රා අරගෙන බැදි දඩමස් බැදපු දඩමස් අරගෙන බයිට් නේද? එතකොට ලුණුත් ඒ කාලේ ලුණු ලුණුත් අරගෙන දැන් මේ අරය යන දේවල් අරගෙන ඉකුරුත් එහෙ බැඳගෙන ඕන අමාරු වචනයක් අපි අහලා නැති වචනයක් නේද? ඉකුරුත් කියපතේ ඔඩෙක්කේ අර ඇඳගෙන ඉන්නේ එකේ දැන් සරමක් කියන්නකෝ ඒකේ ඔඩෙක්කේ දාගෙන මුලපලා ඔන්න තවත් එක මුලපලා කිව්වේ රාබු මුලපලා මුලුත් අරගෙන රාබු මුලුත් අරගෙන උන් රජ කියන එනතෙක් මඟ බලාස් හිටිය. පේබද්දු ටික දැන් රාබීලා රාත් අරගෙන දඩමස් අරගෙන දඩ බැදපු දඩමස් ලුණු රාබු එහෙම අරගෙන ඒ කාලේ ඒවා වෙන්නදි කන්නේ තිබුණේ නේද? ඊට පස්සේ දැන් කට්ටියක් පැත්තකට වෙලා බොනවා. පේන්න. රස කර කර බොනවා. හරි දැන් මග බලාගෙන ඉන්නේ සිටු පුතාව එම් කරගෙන. සිටු පුත්‍රයාණන් එන්නවුන් දැක. ඔන්න දැන් ඈතින් එනවා. රාබී පියා ලුණු කටලාගෙන රාබීලා ලුණු කටර දාගෙන මුලපලා මුල් ඩැඩෑ මුලපලා මුල් රාබු අල්ලන් ඩැඩෑ කියන්නේ අල්ලාගෙන ඩැඩෑ කියලා කිව්වේ ඩැඩෑ කියලා කිව්වේ අල්ලාගෙන කතා කරනවා දැන් මෙයාට ස්වාමීනි සිටු පුත්‍රයන් වහන්සේ බොහෝ කලක් ජීවත් වුණනේ දැන් හොඳට මෙයාට හිතවත් විදිහට තමයි කතා කරන්නේ ආදරෙන් කතා කරනවා වගේ අපිට ඔබ වහන්සේගේ පිනට කණ්ඩු මොණ්ඩ සමත්තුව ඔබ වහන්සේගේ පිනට අපිට මේ අපිටත් කණ්ඩු මොණ්ඩ ලැබෙනවා සිටු පුත්‍රයන් වහන්සේ උන්ගේ බස් සස දැන් සිටු පුත්‍රයාට පේනවා මෙයා හරි සතුටින් කනවා වුණා මොනවාද මේ පිටිපස්සෙන් එන මේගොල්ලෝ දැන් මිවිනේ හරි සතුටින් ඉන්නේ සතුටින් වගේ පෙන්නනවා නේද පස්සෙන් එන බුලත් කන්න උන් නැතේ බුලත් කකා එන අයගෙන් අහනවා තුරුන් බොන්නේ කුමක්ද මොනවද බොල් බොන තුරුන් කීවේ ඔවුන් එයාල මොනවද බොන්නේ එතකොට එයාලත් දැන් මෙයාව දැහැගන්නනේ එක් පාන වර්ගයක් ඒක බීම జాතියක් කියලා කියන හොඳ දෙයක්ද ඔන්න බලන්නකෝ මේ කුමාරයා අන්නාරක් සිට පුතා නරකගෙන ඉන්නේ හොඳ දෙයක්ද කියලා අහනවා ස්වාමීනේ මෙලොව මේට වඩා පිය යුක්තක් නොමත පිය යුක්තක් කිය බොන්න මීට වඩා බොන්න දෙයක් මේ ලෝකේ නැයි තරම් රසයි කියලා කියනවා අනේ ඉතින් මේ සිට පුතත් මුදල් ගානේ ඉසේ වී නම් මටත් මේ බොන්න ඕම නැයි මටත් ඒක බොන්න ඕනේ එහෙමනම් ඒක ඔච්චර රසයි නම් මටත් බොන්න ඕන මොකද කරන්නේ මදක් මදක් ගෙන්වාගෙන බොති ටික ටික ගෙන්නගෙන මේ රා බොනො දූර්තියොද මේ සුරා සොඬ අපි කියමුකෝ බීබද්දු කියලා සිට පුත්‍රයන් උත්‍රා බොණ්ඩ පටන් ගත් න්‍යාව දැක න්‍යාව කිව්ව ආකාරය රා බොණ්ඩ පටන් ගත් ආකාරය දැක්කා උන්ම පිරිවරා ගත්ත පුතේ මේක මේ අදටත් සමාජයේ වෙන දෙයක් අදටත් සමාජයේ වෙනවා සල්ලි තියෙනවා නම් දැන් තැබෑරුන් ළඟ එහෙම බලන්න කොච්චර පොලින්ද කියලා නේද සල්ලි තියෙනවා නම් ඒ වගේමයි හොඳ පාඩමක් සල්ලි තියෙන කාර්ය නැති නෑ යෝයි නැති යාළුවෝයි හැම කෙනෙක්ම පිරිලා ඉන්නවා හැබැයි සල්ලි නැත්තම් කිසි කෙනෙක් නෑ පුතේ හොඳට මතක තියාගන්න ඒ කාලෙට කවුරුත් පිට වෙන්නේ නෑ ඒ නිසා පුතේ සල්ලි තියෙන නම් පුතාල හොඳට ඉගෙන ගන්න ඕනේ ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න ඕනේ අන්න සල්ලි තියෙනවා එහෙම හොඳ සැපවත් ජීවිත ගෙවනකොට ඕන තරම් කට්ටිය අපිට නෑ දෑකම් කියන් දෙනවා යාළුකම් කියන් දෙනවා බලන්නකෝ ගමේ ඉන්න දුප්පත් මිනිස්සේ ඒ දුප්පත් මිනිස්සේට කවුරුත් නෑ දෑකම් කියන්න කැමතිද යාළුකම් කියාගෙන යනද නෑ අත්හැරලා දානවා නේද එහෙනම් හොඳ පාඩමක් ජීවිතේට පාඩම් තමයි මේ ජාතක කතාවලින් කියලා දෙන්නේ හරි දැන් ලොකු පිරිවර කට්ටිය යාළු කාටද මේ සිටු පුතාට දැන් සිටු පුතා දැන් මේ අරක් අරකුනේ නේ රානේ රා බොන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ පුතේ සිහිය විකල් වෙනවනේ අර හොඳට තිබේ මනස විකල් වෙලා යනවා ඊට පස්සේ කළ යුතු දේ මොකක්ද නොකළ යුතු දේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බෑ ඊට පස්සේ අර මිනිස්සුන්ට ඕන විදිහටයි මෙයා හැසිරෙන්නේ දැන් බලමු සිටු පුත්‍රයාණෝ 100ක් යවාලා 200ක් යවාලා ත්‍රාගෙන් වගේ බොන 100 අරගෙන 200 අරගෙන මොකද සල්ලි දීලා රබොන්නෝ කල්යත්ම මොකද කියන්නේ
දැන් මෙයා ඇබ්බැහි වෙනවා පුතේ ඕනෑම කෙනෙක් එහෙමයි මොකක් හරි මන්ත්‍රාවියක් ටිකින් ටික ගත්තොත් එහෙම නෑ මම මෙච්චරයි බොන්නේ කියලා නෑ ඇබ්බැහි වෙනවා ඊට පස්සේ ඇබ්බැහි පාලනය කරගන්න බැරි වෙනවා මොකද කරන්නේ හුන් තැන හුන් සිටිද හුන් තැන සිටි තැන රන් ගොඩවල් තබ්බා ඉන්න තැන රත්තරන් ගොඩවල් අතරන් ගොඩවල් ගෙනලා තියාගෙන රාබොණ කල ඕන රාබොණවා විතරක් නෙමෙයි රාබුණ කල ඵල දිනා ලෙසට මෙයා දැන් නරක වැඩවලට යොමු වෙලා පැලඳ ගන්න එතකොට රාබුණ දැන් මේ බේබත්ද වෙලා ඉඳන පැලඳ ගන්න මිතික් දීලා අමල් ගෙනවා ඒ කාලේ දැන් සල්ලාල විදිහට ජීවත් වෙනකොට මල් පැලඳ ගන්නවා මල් පැලඳ ගන්නවා මිතික් දීලා සුවඳ සාඳු ගෙනවා මෙන්න මේවා දීලා අරන් එන්න ගිහිල්ලා මොනවද සුවඳ සඳුන් සුවඳ ගහන්න ගේන්න කියලා ඒ විතරක් නෙවෙයි මූ දූ කෙලියට දසුරුහ මොකද්ද දූ කෙලිය කියලා කියන්නේ සූදු කෙලින්ද සල්ලි වලට දැන් කරනවනේ නේද එතකොට මොකද වෙන්නේ තමුගේ ඇතේ තියෙන ධනය විනාශ වෙලා යන එක මූ නටන්නට සුරුව දැන් නටන්න ඉස්සරෙන් ඉගෙනගෙන දැන් නටනවා මූ ගී කියන්නට සුරුව ගී කියන්නත් හොරෝනා දැන් තන්නි කරම බේබද්දෙක් සල්ලාලේ සූදුකාරෙක් වුණා මූ මත්දල ගසන්නට මත්දලේ ගහන්නත් පුරුදු වුණා මුන්ට දහසක් දෙව මුන්ට දෙදහසක් දෙව මෙලෙසින් වියදම් කරන සීටු පුතු අතේ තියෙන සල්ලි වටිනාකමක් නැහැ ඇයි පුතේ දෙමාපියෝ හම්බ කරලා තිබ්බ සල්ලි මෙයා දාඩිය මහසින් හම්බ කරපුවා නෙමෙයි දෙමාපියෝ ගොඩාක් දුක් විඳලා තිබ්බ සල්ලි කිසිම වටිනාකමක් නැතුව හි අතපල්ලෙන් යන්න වගේ විනාශ කරා වියදම් කරා කිසි හැඟීමක් නැතුව හම්බ කරන අයට තමයි ඒකේ අමාරුව දැනෙන්නේ. දැන් මෙයාට එහෙම නැහැ. නේ. ඒ නිසා ඔක්කොම සල්ලි ටික වියදම් කරනවා. සීටු නොබෝ කලකින් තමන් සන්තක 80 කලක් වස්තුව අසත්පතේ ඔන්න නොතේරෙන වචනය. නේ. වැරදි විදිහට වැරදි මාර්ගේ නිම වියදම් කර 80 කලක් දැනෙම අසත්පතේ කිවේ වැරදි මාර්ගේ නිමවා කිවි ඉවර කරා ඉබ්බිතෙන් කිවේ නිපත්පදැන දිට පස්සේ සිටු දිහෙනියන් සන්තක 80 කලක් වස්සද සිටු දිහෙනිය සතුවක් තිබ්බනේ 80 කලක් වස්ස උන් කිව නොකිව ගෙන්නාගෙන ගෙන්නගත්ත යගේවත් ඒ එලසින් නිමා ඒවත් ඒ විදිහට වියදම් කරා මෙතනදි බලන්න පොතේ දැන් සිටු දිහෙනිය තමුගේ ස්වාමි වෘෂයා කරන්නේ මොනවද කියලා හොයලා බලලා නැහැ හොයලා බැලුවා නම් මෙයා මෙච්චර අමාරු වැඩ නැති වෙයි නේ එකෝ කියන දේ අහලා නැහැ මෙයාගේ ධනයත් වියදම් කරා එතකොට ජීවත් වෙන උපදෙස් නැති දැන් ඊට පස්සේ දැන් අතේ තිබ්බේ සියලුම මුදල් වියදම් වුණා දැන් මොකද වෙන්නේ දැන් ඔයාලා හිතනවද දැන් අර යාළුවෝ මිත්‍රයෝ ඇවිල්ලා උදව් කරයි කියලා ඔක්කොම සල්ලි නැති වුණාට පස්සේ එකෙක්වත් නැහැ සල්ලි නැති වුණාට පස්සේ එකන දෙන්න ඔක්කොමලා දාලා යනවා පුතේ. ඒක එදාට විතර නෙමෙයි අදටත් එහෙම තමයි හොඳේ. දැන් මොකද මේ ඔක්කොම විනාශ වුණාට පස්සේ මොකද මේ දැන් ජීවිතේ විදිහක් නැහැ. මෙයා මොකද කරේ? කෙත්වතු තියෙන ඒවා ඔක්කොම ඉඩ කඩ විකුණා. අවසානයේ බත් කන රිදී වලා ඒගොල්ලෝ සිටු පුත්තරු කන රිදී වලා රිදී වලන් ඒවා විකුණා. ඊට පස්සේ අවසානයේ මොකද කරේ? හැඳ කලාල් කොට්ට මාවුල හැඳ කිව්වේ හැඳ කලාල් කියන්නේ ඇතිරිලි කොට්ට මාවුල ඊට පස්සේ මෙට්ට ඒවා ඔක්කොම විකුණන්න උනායි සල්ලි නැද ජීවත් වෙන්න හැමෝ දෙන්නගේ තියෙන ඒවා ඔක්කොම විකුණ ඊට පස්සේ නිම වල මාළු අවස්ථාවේ කියන්නේ මේ මාළු කන මාළු අපි කනේ නෙමෙයි මාළු කිය මහලු මහලු වුණාට පස්සේ ඉන්න ගේ තියෙන බෑ ගේත් මොකද කරේ ගේත් විකුණලා දැම්මා දැන් මොකද කරේ දැන් ඉඳ ගේ විකුණනට පස්සේ ගේ නෙරිහින් කිව්වේ නෙරපලා දැම්ම දැන් ගත්තයි අයිතිකාරයා ඉන්න දෙන්නේ නෙරි කිව්වේ නෙරපලා දැම්ම යන්න කියලා ඊට පස්සේ ඇඹේණිය කිව්වේ බීරිඳත් අඬ ගහගෙන දැන් මොකද කරේ අනුන්ගේ පිටක් කනකට වෙලා අනුන්ගේ ගෙදර අගුවකට වෙලා ඉන්න ඕන දැන් කවුද මේ මහා දන සිටු පුතා මොකද පුතේ මේ වුනේ හිතන්නකො මෙහෙම මේ ලංකාවේ ඔහොම වෙච්ච පවුල් අනන්ත තියෙනවා ඉන්න දැනක්වත් නැහැ නරක ආශ්‍රය නේද දෙත සිහි බුද්ධියෙන් හිටියේ නැත්තම් කාටුණත් මේක වෙනවා දැන් අගුබිලකට ගිහිල්ලා ඉන්නවා දැන් කන්න නැහැ නේ දෙන්න කන්න නැහැ
කබල් කෙටි හැරගෙන කබල් කෙටි කිය අර වලං කෑලි හිඟා කන්න දාන අර වලං කෑලි අරගෙන හිඟා හිඟා කකා ඉන්නවා මොනවද කන්නේ හැමෝම කාන්දේ ඉවතුළු බත් කාලා විසිකන බත් තමයි මේ දෙන්න දැන් කන්නේ තමන් කොටපු පරිත්‍යාග ලෙසම නිකුෂ්ඨ ජීවිත කියන්නේ පහත් ජීවිත උනා පුතේ දැන් ආය හිඟන්න බවටම පත් උනා කවුද මේ මහා දන සිටු පුතා ඔන්න හොඳම තැන කියන්නේද දැන් එක දවසක් වහන් දැකී විදුක්ෂුන් වහන්සේලා වළඳන තැනට ගියා දැන් බඩගිනි වෙච්චහම ඕන දෙයක් කරන්න ලෑස්තිනේ ඊට පස්සේ පොඩි සාමණේරයන් වහන්සේලා වළඳලා ඉවර ඉවත් කරන බත් ගන්න මෙයාලා දෙන්න මොකද කරේ අර කබලුත් අරගෙන දෙන මොනද මේවට පුරව ගන්නවා එහෙම පුරව ගන්නවා දැක්කට පස්සේ බුදුජාණන් වහන්සේ මේක දැක්කා බුදුරජාණන් වහන්සේ හිණාවක් පහල කරා බුදුරජාණන් වහන්සේ අවඥාවට කවදාවත් හිණා පහල කරන්නේ නැහැ ඊට පස්සේ බුදුජාණන් වහන්සේ හිණාවක් පහල කරා ඊට පස්සේ ආනන්ද තෙරුණ වහන්සේ ආනවා ඇයි බුදුජාණන් වහන්සේ ඇයි එහෙම හිණා පහල කරන්න මොකට එහෙම හේතුව එන්නේ එතකොට බුදුජාණන් වහන්සේ කියනවා බුදුජාණන් වහන්සේ හොඳ දෙයක් කියන පුතේ මොකද කියන්නේ මහදන සිට පුතාගේ මහදන සිටානන්ගේ පුතේ මම දැක්කද ආනන්ද තුළු මෙම නුවරදී තමන් සන්තක 80 කලක් ආ තුළු කියනවා හෝ තමුන් සතුව තිබු 80 කෝටියක් දනේ තමුන්ගේ බිරිඳ සතුවක් තිබු 80 කෝටියක් මේ මෙලෝ පරලෝ දෙකටම කිසි ප්‍රයෝජනයක් නැතුව අහාරියේ කිසි කාරණයක් නැතුව වියදම් කළා මොකද දෙමෙනි අන්න හිඟා කකා ඇවිදිනවා ඔන්න ජීවිතේට ධනේ කලමනාකරණය කරගන්නේ නැති උදවියට හොඳ පාඩමක් නේද දැක්ක දැක්ක බඩුව ගන්න අයත් ඉන්නව නේද අතර කීයක් හරි අම්බිච ගමන් දකින දකින බඩුව ගන්නවා අනවශ්‍ය බඩු ගන්නවා නේද දැන් මේ දවස්වල ඔන්න මේ කොරෝනා කාලේ ගොඩක් දෙනෙක්ට කන්නවත් සල්ලි නැහැ කියනවා ඇයි තියෙන කාලේ අනවශ්‍ය විදිහට වියදම් කරලා උවමනා දෙයට වියදම් කරගන්න සල්ලි ටිකක් ඉතුරු කරගෙන නැහැ එහෙනම් මෙන්න කියනවා මෙන්න මේක අහගන්න ඉදින්තුමු පළමු වයසේදී වස්තුව නොනසා සලාම කාලයේ මෙයා වස්ව නාස්ති කර ගන්න නොනසක් විනාශ කර ගන්න නැතුව කෘෂි වණික් ආදී කෘෂි කීවේ කෘෂි කර්මාන්තේ වණික් කියන කියන්නේ පුතේ වෙළඳා ඒ වගේ කටයුත්තකට යෙදුවා හිමනම් මෙම නුවර නායක සිටුවරයා වෙන්න වාසනාව තිබ්බ කෙනෙක් තමයි මේ කියලා කියන. ඉනි පළමු වයසේදී ලොවි සම්පත් ඇර. ලොවි සම්පත් කියලා කිව්වේ පුතේ ලොවි කියන්නේ මේ ලෝකේ ලෞකික. සම්පත් ඇරගෙන මහණුනා එහෙමනම් බැරි වෙලාවත් එහෙම නැතුව මහණුනා නම් ලෞකික සම්පත් ඇතැලා මහණුනා නම් රහත් භාවය ලබන ධර්මයා සුදුසු කෙනෙක්. ඒ තරමටම සිටු දිනේටත් මේ පින තිබ්බා. නමුත් මෙයාලා ජීවිතේ තාවකාලික සතුට වෙනුවෙන් ඔහි නැති නැසි කරා. තව එතන ඉඳන් දිගටම බුදුන් වහන්සේ මෙන්න මෙහෙම වුණා නම් කියලා කියනවා නේද? ඒ නිසා පුතේ මම මෙතනදී අවසාන කොටස කියන නිදුටිගේ අමාරු වචන නැති නිසා අවසාන කොටසේ අපිට ඔයාලට මේ හැමෝටම දෙන අවවාදේ තමයි නුවණ එසේ හේ නුවණැත්තෝන් විසින් නුවණ තියන අය කරන්න ඕනේ. පළමු වයස වරදවා පීව. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ පුතේ. මධ්‍යම වයස දී හෝ ඊළඟ වයසේ පෙරදි කරොත් එහෙම මොකද වෙන්නේ අවසාන කාලේ ජීවිතේ දුක් විඳින්න බෙනවාමයි කියලා අපිට ධර්මසේන හාමුදුරුවෝ හොඳ පණිවිඩයක් දෙනවා මහා දනසති පුත්‍රගේ කතාවෙන් අපිට ගන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමාණයි නේද කොච්චර සල්ලි තියෙන තුෙක් පුතෙක් වුණත් කමක් නෑ අම්මා තාත්තට පුතාල කරන්න ඕනේ හොඳට ඉගෙන ගන්න මොන දේ තිබ්බත් දුප්පත්ම දුප්පත් දුවෙක් පුතෙක් වුණත් කමන්නේ කරන්න ඕනේ හොඳට ඉගෙන ගන්න මොන ප්‍රශ්න තිබ්බත් කොහොම හරි මනස හදාගෙන හොඳට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තේ නැත්නම් සල්ලි කොච්චර තිබ්බත් වැඩකුත් නැ මොනම දෙයක්වත් කලමනාකරණය කරගන්න බැරුව ජීවිත විනාශයට පත් වෙනවා නරක මිනිස්සුන්ගේ අතකොළු බාඩ පත් වෙලා විනාශ වෙලා මැරිලා යන්නයි වෙන්නේ ඔන්න එහෙනම් අද මහදන සිටු පුත්‍රගේ කතාව ඉගෙන ගත්තා පුතාලට යෝජනාවක් කරන්න කැමති නවයේ දරුවන්ට අතපසු වෙච්ච පාඩම් තියෙනවා නම් නොතේරෙන පාඩම් අතපසු වෙන නොතේරෙන හා ඉදිරියට කරන්න තියෙන පාඩම් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම එතකොට
ඔයාලට ගැලපෙන පාඩම් ටික ඉදිරිපත් කරන්න. එහෙනම් අයිබෝවන්.